ඉන්දියා විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය සහ දේශීය සම්පත් විදේශ රටවලට බදු දීම පිළිබඳව දේශපාලන වේදිකාවේ අද අදහස් පළ වුණා. මේ වෙනකොට එක පැත්තකින් ඉන්දියාවත් අනිත් පැත්තෙන් චීනයත් අනිත් පැත්තෙන් ඇමරිකාවත් මේ රට ඩැහැ ගන්න මේ රටේ සම්පත් ටික කොල්ල කන්න අද එක විට ලංකා භූමියට බහිනවා. මේක අපි කියනවා උඹලට කරගන්න බැරි නම් අඩුම ගාන එක රටකට දීපල්ලා. එතකොට අපිට කියන්න පුළුවන් ඇමරිකාවට දුන්නා නම් yes we are american yes we are china නැත්නම් yes we are indian බලා කෑලි කෑලි වලට කඩලා රටවල් 3-4කට දුන්නට පස්සේ මේකේ අනාගත પરම්පරාව මොකක්ද කියලා හොයාගන්න බෑ. චීන මූණයි ඇමරිකන් කකුලයි නැත්නම් ඉන්දියාවේ බඩයි මේකේ තියෙන මිනිස්සු බිහි වෙන්න පුළුවන්. වාර්තාවන කරුණු අනුව මේ සූදානම් වෙන්නේ ඉන්දියාවට ඉතිරි තෙල් ටැංකි 85ක් බාර දෙන්න. රටේ සම්පත් මේ තරම් කුණු කොල්ලේට විකුණන්න වත්මන් පාලකයන්ට තියෙන අයිතිය කුමක්ද? මේක ඉතාමත් සහගහන අපරාධයක්. අත්තනෝමතික දුර්දාන්ත ජාතික වස්තු මංකොල්ලේට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි. කොයිතරම් කරුණු කිව්වත් ජනාධිපතිතුමන්ට ඒ කරුණු ඇහෙන බවක් පේන්නේ නැහැ. සිංහබහු බලන්ට ඇවිල්ලා ඉන්න අයට දැන් නරි බෑන බලන්ට වෙලා තියෙනවා. අපි දන්නවා ඉන්දියාව ඇමරිකාව සහ චීනය වගේ රාජතාන්ත්‍රික නායකයෝ ලංකාවට ඇවිල්ලා දවසක් දෙකක් ගත කරලා එහෙම නැත්නම් පැය කිහිපයක් ගත කරලා රටින් එළියට යන්නේ මීයක් කඩන්නේ අතලෙව කඩ නෙමෙයි කියන එක ඒ රටවල නායක හොඳාකාරෝ දන්නවා. මම ඉන්න කන්නම් ටැංකි දුන්නේ නැහැ එකක්වත්. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒකට කිසිසේත්ම එකඟුන්නේ නැහැ. ඒ ගිවිසුම අනුව තෙල් ටැංකිය එහෙම බදු දෙන්න බෑ. මොකද මේ තෙල් ටැංකිය වල අයිතිය තින්නේ භූමි අයිති එක්කෙනාට. බද්දකට දෙන්න උනත් එසදා ගතිතු ක්‍රියාමාර්ගයන් තින්. වෙන එක එන එක ඒගොල්ලෝ තීන්දුව කරන්නේ මං ඉන්න කංකලේ නැහැ කියන එකයි මං කිව්වේ. ඒගොල්ලන්ට තියෙන එකම දේ තමයි ඩොලර් හොයාගන්න අපේ දේපළ විකිණීම. විදේශ ආයෝජන වලට මම එකඟයි. ඒතර විදේශ ආයෝජන ගැනීම තියෙන්න ඕනේ මේ රටට හිතකර විදියට. ආයෝජන වල නෙවෙයි වැරද්ද. අර බංකොලොත් භාවයෙන් ඇති වෙන විසාද බංගත්වය තුළ ගිහිල්ලා කරන ගනුදෙනු තවත් බංකොලොත් වෙන ගනුදෙනු බවට පත් වෙනවා. සමහර විට මේ චීනයේ ඉන්දියාවේ ඇමරිකාවේ අතර යුද්ධය අපේ රටේ ඇති වෙයිද දන්නේ නැහැ. මොකද ඒ තරමට දරුණු ලෙස අපේ රටේ ජාතික සම්පත්ත අපේ රටේ ඉඩකඩම් අද මේ ඉන්න චීනයේ ඉන්දියාව හා ඇමරිකාවට ලබා දීමේ ක්‍රියාදාමයේ උල ජාතික ආරක්ෂාව මට්ටමිනුත් අපේ රට ඉතාම අනතුරුදායක තැනකට අපි තල්ලු වෙලා තිබෙනවා.